නැවතී සිට වූ ස්ථානයට ගොස් පොලිස් අත්තරන් ගුණ පත්වෙලා තියෙනවා. මේට භාජනය වෙලා තියෙන ඇත්තම ධනුෂ්ක ගුණතිලක කියන ක්‍රීඩකයා ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක්. නමුත් මේ සිද්ධි දාමය සිදු වෙලා තියෙන්නේ පසුගිය දින කීපය තුළ සිඩ්නි නුවර රෝස් බේ කියන ඒරියා ඒ පළාත ඇතුළුව මේ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත් වූ පසු මාව කීප වතාවක්ම මේ සම්බන්ධයෙන් මම සිඩ්නි නුවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයාත් වශයෙනුත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කටයුතු සම්බන්ධයෙන් මම නිතර සම්බන්ධ වෙන නිසාත් මාව සම්බන්ධ කරගන්න හැදුවා. නමුත් මම ලංකාවේ ඉන්න නිසා මම අපි හැකි වුණා ශ්‍රී ලාංකික ප්‍රවීණ නීතිවේදියෙක් වන ආනන්ද අමරනාත් මහත්මයා මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටියා අද උදේ සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධිකරණයේදී. මෙහිදී බේල් ඇප්ලිකේෂන් එකක් කරා. නමුත් බේල් ඇප්ලිකේෂන් එක අද නිෂ්ප්‍රභා කරා මහේස්ත්‍රාත්වරයා විසින්. මං හිතන අද ඉරිදා දවසක්. ඒ වගේම අද ඒ සම්බන්ධයෙන් නියමිත ලේඛන සියල්ල ලැබී නැති නිසා මට මේ සම්බන්ධයෙන් නඩුවේ සහ විස්තර කියන එක එච්චරම සුදුසු නැති වුණත් ඊට වටේ තියෙන නීතිමය පැත්ත සහ ඊට අදාළ තත්ත්වයන් මට විස්තර කරන්න පුළුවන්. නැවතත් ධනුෂ්ක ගුණතිලක හෙට උදේ සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරනවා. එහිදී අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් ඔහුට ඇප ලැබෙන්න ලැබෙනවා කියලා. නමුත් මේ වගේ සිද්ධියක් සිදු වුණාම ඔහුගේ මේ ගමන් බලපත්‍රය විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට අරන් තියෙනවා. එතකොට ඔහුට රටින් පිට වෙන්න බෑ. අනෙක් ටීම් එක ආවත් ඔහුට එන්න විදියක් වෙන්නේ නැහැ. ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් කිසිම දෙනෙක් ගැන මේ වෙන විට කිසිම හෝඩුවක් හෝ කිසිම පැමිණිල්ලක් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා ඔහුට මේ නඩුව ඉවර වෙනතුරු බේල් අවුට් කියන්නේ අපරණ ලැබෙයි. නමුත් නඩුව වෙන ඉවර වෙනතුරු ඔහුට සිඩ්නි නගරයේ ඕස්ට්‍රේලියාව තුල රැඳී සිටීම සිදු වෙනවා අවසනාවකට. ඒ වගේම මේ සම්බන්ධයෙන් නඩුවක් සාමාන්‍යයෙන් මාස 9ක් අවුරුද්දක් වගේ ප්‍රමාණයක් ගත වෙනවා කාලය. කොහොමත් නඩුව ඉවර නැගන් ක්‍රීඩා කරන්න හම්බෙන්නේ නැහැ. නමුත් ඔහු සැකකරුවෙක් පමණ ඇතාවම එහෙනම් නඩුවේ තීන්දුව අනුව තමයි ඔහුගේ ක්‍රිකට් පිළිබඳ අනාගතය තීරණය වෙන්නේ. මොකද මේක අන්තර්ජාතික වශයෙන් දැන් හැමතැනම ගිහිල්ලා ඉවරයි. හැමෝම දන්නවා ICC එකක් දන්නවා. එහෙම නිසා අනිවාර්යෙන් ඔහුට විනය පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනවා ලංකාවට ආවට පස්සේ. නමුත් අධිකරණයේදී වෙන තීන්දුව මත මේ සියල්ල තීරණය දෝලණය වෙනවා.